ේදනයක් නිකුත් කරමින් රජ පවෘති දෙපාර්තමේන්තු සඳහන් කළේ ොවි2, ආසාධනයෙන් ඒ වාර්තා වූ මරනාතර, පිරිමි පුදගලෙන් සිව් දෙනකු සහයි කාන්තාවක් වන බව.ඉන් සිව් දෙනකු වාර්තාාව ඇත්තේ කොළොමදි ශ්‍රික්කයි. මියගගේ සියල්ු පුදගලෙන් අවරුදු හැට වැඩිපුද්ගලෙන් වනාතර, ඉන් බහතර මරණන්ට හේතුී ඇතේ, ොවි-ස ආසාධනයවී මනිසා ඇති වූ අධිරදිර පීඩනය සහ, හරදයා බාධ තත්වයන් බවයි එමනිවේදනයේ වැඩිදිරටත් සඳහන් වන්නේ. මේ අතර පසුගේ පැෑ විසිහතර තුළ තවත් කොවිඩ ආසාධිතයෙන් හරසිය හැටටක් වාර්තා වූ අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තාාවන්නේ කොළම දිස්ශ්‍රික්කයෙන්. ය අනුව ඒ අතරින් ආසාධිතයෙන් දෙසියාසූද දෙක් කොළම දිස්ශ්‍රික්කෙන් වාර්තා වී ඇති අතර ගපාදිස්ශ්‍රික්කයෙන් වාර්තාාවූ ආසාධිතයෙන් සංක්‍යාව හතලිස්තුනක් එෙන්ම කල්ත්‍ර දිස්ශ්‍රික්කයෙන් වාර්තාාවී ඇති ආසාධිතෙන් සංඛෑාව දැක් වෙන්නේ දහයක් ලෙසයි. ුගේ පළමුුවනදා සිට මේ දක්වා බස්නහිර පලාාතෙන් ආසාධිත්තයෙන් හර්දහස් දෙකක් වාර්තාාවීතිබෙනවා එම සංක්‍යාව එදින සිට මේදක්වා වාර්තා වූ කොවිඩ්ඩාසාධිත සංඛ්‍යාවෙන් සයට අසූ අටකට අධකාගයක් ලෙසයි දක්වෙන්නේ. කොම දිස්ත්‍රිකට අවදානම් ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍ර තවන ස්ොභාවයක් අපිදක්දා ගම්පහතිවිිච්ච ඒ තර්ජනය අවදානම අද කොළඹට අම්ටමට ඇවිල ති තත්ව අඇති කොළඹ සම්බන්ධ විශේෂයවධානයක් ො කරන්න ඕන කියන කා. කොළඹබත් පිගත්තහම සීමිත ප්‍රදේශකිීම සමස්ත කොළබම වදානම් කියලම මේින් අදහසන්න ප්‍රදේශ කිහිේ. ඒ මේ අධනම තියනෙකි අපිට සංඛාලේක අධ්‍යනය කිරීම දී පැදිි වෙන. එකනු විශේෂය කොළම මහනගර සබ සීමාව තිය අවදාානම කිසිසේත්ම අප අමත කරන්න බෑ. අවදානම මධ්‍ය තමයි අපිට කොම නගරය තු වැඩ රාජකාර කර සිද් වෙලා ති. මේ තින වෙනවට කොම නගරය පුරාවටම රෝගීන් අපිට තුන්දා සහසික ආසන ප්‍රමාණයයක් වාර්තාවෙලා තියෙනවා. මේ ෝගීන්ගේ ආශ්‍රීතයන් සහ නගින් මාශයකර පුද්ගලයන්ගේ පිසියල් පරීක්ෂණ සිදු කරලා තියෙනවා මේ වෙන කොටත්. අද පෙරවරුවේි පCR පර්ේෂණ දහක් සිද කලා පක්ෂණ. ඒදහ අසන් ප්‍රමාණය අද්‍යය වෙනකොට කරලා තියෙනවා. මේයාකාරයෙන් හැමරෝගයකුගේම තළම්පෙ ආශ්‍රතයන් සොයාගෙන ඔවන්ගේ පරක්ෂණ කිරල් සැලසුම්රලා තියන. එමෙන්ම දිබයින පුරා බධනාාරකිහිපයකට ්‍යප්ත පවතින කොවිත් ත්වය තමදුරටත් පැතිරයාම වැලැක්වීමට බන්ධනාගාර නිලධරින් පස්සෙකුගෙන් යුත්. කොවිට නිාරණ කමිටුවක් පත් කිරීමට පියවරගෙන ඇති බ බන්ධනාාර කොම රිස් ජෙනරල් ාර පපුල් දනය මතා පසනවා. මේ වන විට කොඹ බෝගම්බර බූස්ස මත්‍රහ කුරු ට ය න් ර . सुප හක ரோona ෛairesස සාධන ඇති වයි තා සඳහන් කළ. මේ අතර හිඳදුම පොලිසියේ ස්ථාධී පතිවරයා තුළ නිලධාරීින් දාසේ දෙෙනෙකුද ඒ දිනේදී නිරෝදාානයට යමු කරතිබෙනවා ඒ සොකමක් සම්බන්ධයෙන් අත්තඩංගොට ගත්සකරුවන් දෙදෙනකුට, කොවිඩ්ඩාසාධනවී ඇති බව අනාාවරනයවීම හේතුවෙන්. අත්තඩංගුට ගත් සකරුවන් දෙෙන ඩුගම මහිස්ශ්‍රත් අධකරනයට දිරිපත් කරතිබූ බැවින් උඩුගම මහිස්ශ්‍රාත්වරයාඇතුළු නිලධාරීන් පිරිසක්ද PCRCR පරිීක්ෂණයකට යමුකරති බුණා. මේ අතර තුන්හිරිය ප්‍රදේශයේ පිහිටි ඇංගලුම් කර්මාර්ත ශලාාවක සේවේ නිරතව සිි පුද්ගලෙකුට, කොවිද්ඩාසාධනයවීම පසු. ඔහුගේ බිනිඳ සහ දරුවන්ටත් වෛරසේ ආසාධනේවී තිබෙනවා ඒ අුවයි ඔවන්ගේ ආශ්‍රතෙන් සිය දෙෙනකු වයේදිනේදී PCR පරීක්‍ෂයකට යමු කර ඇත. එමෙන්ම උන සහ උදරේ වේදනාවෙන් කරමනැල්ල මූිරුහලට ඇතුළත්ව පුද්ගලෙකුට වෛරසේ ආසාධනවී ඇති බවට ඒයේ දිනේදී PCR පරිීක්ෂණයෙන් තවර වුණ අනුව ෛද්‍යවරන් හගේ තොතුරු සයා බැලීමේදී. අනවරනේී ඇත්තේ ඔහ ඇසරු කලායෙකට කොවිඩ්ඩආසාධනය වී තිබූ බවයි කරුණු සංගවමින් රෝහල් ගත වූ මෙම පුද්ගලයා සම්බන්ධව මුලසිටම නිසිආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් කටයතු කිරීම නිසා රෝහලේ කටයුතු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරන බවයි රෝහල් බලධාරින් සඳහන් කළේ මේ අතර හදිසි අනතුර කතලක් වී කොළම ජාතිකරහල්ට ඇතුරත් කරුණු බලංගොඩ වලවේවත් ප්‍රදේශය පදිංචි කාන්තාව කරද ොවි වේ ආසාධනය ව ඇති බවට තහරු වීතිබෙනවා. ඇල් තවත් කාන්තාවන් දෙනෙක් සග පසග ඔක් ෝම්බර හතර වනදා බලංගොි ප්‍රේත දළ නිෙලමින් සිින අතර තුරකද, අසලතිබූ මාරගසකකාත්ක් ඔවුන් මතට කඩවැැටීම හේතුවෙන් ෝහල් ගතකර ඇති අතර වැඩිදුරු පතිකාර සඳහායි හොම ජාතිකරෝහල වෙත මාරුර ඇවීමට කටයතු කර ඇත්තේ. එහිදී පසුගේ හතර වනිදා සිදුකළ PCPC අර පරිීක්ෂණයෙන්. ඇයට වරසේ ආසාධනේවී ඇති බව අනාාවරණය වුණ එෙන්ම ඇගේ සමියාද ජතිකර ෝහල් වෙත පමිණතිබූ ැවින්. ඔහුද පTCCRර් පරීක්ෂණයකත ලක්කිරීමෙන් පසු තහුරුවී ඇත්තේ කොවිD් වෛසේ ආසාධනයේ ව ඇති බවයි ඒනුව ඔහු ඇඹිපිටිය්‍රදේශ, ප්‍රතිකාරම අධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කරනු අතර ඔවන් ඇසු කළ බලංගොඩ වලවේවත්ත පදේශයේ පදිචි පුදගලයෙන් හතරිස්තෙනනකුද නිරෝධානයට යමුකරති බෙනවා මෙවැනි වැදකක්තුවත් නැරමීම සඳහා ශ්‍රවත්තා TV නි YouTube චනලේ සස්ටයි කර සේනුව සලකුණ වන්න.